බෝවුවන් තුවල පුතාල හැමෝටම හැමෝම බොහොම පරිස්සමට කෙතරට වෙලා ඉන්න වැැත්ති කියලා ගුරුතුමී හිතනා. ඉතින් දුවපුතේ අතත් සිංහල ගුරුගෙදර YouTubeු චනලගාරහා ඔයාලට තුනශේණයේ දරුවන්ට සිංහලකේවීමේ පොතේප තියෙන ලස්සන වැදගත්තුූ පාඩමක් කරගෙන තමයි ගුරතුමී අද ඔයාල හම්වෙන්නාවේ. ඉතිං, අද අපි බලමු සිංහල කියවීම පොතේ මොන පාඩම දප කරන්නේ කියලා. අත මං ඔයාලට කියල දෙන්නේ යන්නේ තුනශේණය සිංහල කියවීමේ පොත්තේ දෙවැනි පාඩම වන තරු කැටපාඩම. මේ පාඩම පතේ හරීම ලස්සන පාඩමක්. රාත්‍රී අහස ගැන තමයි මේ පාඩමයෙන් අපිට කියල දෙන්නේ. අපි බලමු මේ පාඩම අපිට මොනාද කියන්න කියලා. දෙවැනි පාඩම තරු කැට. ආකාසනිතරු කැට පයාබලා මහපොලොවවට සේපාලික මල්ගහවුඩ තිලිසනවා කදිම රුවට පුතේ මේ කතා කරන්නේ. රාත්‍රී අහස ගැනම්. ඉතින් මේ රාත්‍රී අහසේ තින නිල්තරුකට මහපොලවට වැටුණහම කොච්චර ලස්සනයිද කියලා තමයි මේ කවිපන්තියෙන් කියන්නේ. බලමු අපි ඊළඟ කවිපන්තිය. මාල පොටක් පොඩි නංගිට හදා දෙන්න පුළුවනි මට නූල්පටක් අරන් අතට හෙමින්ගියා ගහගාවට දැම් මේ මාල පොටක් පුතේ පොඩිනංගිට හදල දෙන්න යන්නේ මේ අයියා තැම් මේ දෙන්නම් එකතු වෙලා පොඩිනංගිට මාල පොටක් හදන්න නූල් පටකුත් තරගෙන ගහගාවට කියාලු. ඊළඟ කවය පලමු. සරසරගා එකරෑනට ඉගිල් ලුනා නිල්තරු කැට. කනාමැදිරයනි ආයේෙත් සමාවෙලා එන්න පිමට. දැම්පුතේ මේ පොඩිනංගී අයි අයි ගහගාවට ගිහාම සරසරගාලා. එක රෑනකට ඉගෙල්ලනාලු මේ කනාමැදිරියෝ. එතකොට පුතේ මේ තරු කැට වගේ පෙනිලා තිෙන්න මේ අයියටයි පොඩි නංගිටයි මොනවද. කනාමැදිරියෝනේද ඉතින් මේ අයි අයිනංගී සරසරගා එකරෑනට ගිය මේ කනාමැදිරියන්ට කියනවා අනේ කනාමැදිරියනී ආයෙත් සමාවෙෙලා එන්නක බිමට කියලා. පුතේ මේ රාත්‍රී අහස තමයි මේ කනාමැදිරිියයා කියන සත්වය ඉන්නෙනේ දෝवाල දැක්කලා ඇති. අපි ටයවපේනෙන් රාත්‍රී කාලේදි විතරයි ඉතිං පුතේ මේ තුනශේණිය තියෙන මේ කවිපන්තිය රත්නාශ්‍රී විජේසිංහ මහතාගේ සැලලිහිනියෝ කියන පොතෙන් තමයි උපුටාගෙන තියෙන්නේ. ඉතිං හරිම ලස්සනෑනේද මේ කවිපන්තිය. ඉතිං ඔයාලත් ගෙදරද මේ කවි හොඳින් කියවලා පාඩන් කරන්න. එහෙනම් පුතේ අදට මම නතරවෙනවා හැමෝම පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න ංහල ගරුෙතර යුබ් නැල්ලෙෙන් ආපහ ඔයාලට තවත් වැදකත් පාඩමක් කරගෙන ගුරුතුමි එන්න ඒනං හැමෝටම